හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙසක් කලාප පැවැත්වුණා. මේ අතරින් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල මෙවරන් වෙසක් කලාපයක් සංවිධානය කර තිබුණා. නමුත් වෙසක් දිනේ පැවති මේ වෙසක් කලාපයේදී එක් තරුණියක් කළ සත්ක්‍රියාවක් පිළිබඳව මේ වන විට මුළු ලංකාවම කතා වෙනවා. ඒ එම තරුණිය ගංගාරාම වෙසක් කලාපයේ අසල පිහිටි අප විසින් අපිරිසිදු කරන පරිසරය රැකගන්නට වෙහෙස වෙන උදවිය වෙනුවෙන් ආහාර පිරිනමන අයරු එක් පුද්ගලයෙකුගේ කැමරා කාචයේ සටහන් වීමෙන් අනතුරුවයි. පසුව එම පුද්ගලයා තරුණිය කළ සත්කාරය පිළිබඳව සටහනක් තබා තිබුණා. මේ එම සටහනයි. කොළම්තොටේ වෙසක් අසිරිය විඳින දෙනෝ දහක් දෙනා අතරින් ඔබේ රුව දිටුවේ අහම්බෙන් මෙන් දෙවරන් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවන් ඔබට හිමි නිසයි නැගණියනි. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම් කිසි දෙයක් ගනිමින් සිටින බවයි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගණන් කරන විඩාපරව නිදා සිටින කොළම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසන්. ඔවුන් මේ නිදා සිටින්නේ පසුදා අවදි වී අප විසින් අපායක් බවට පත් කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටයි. කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතනට පැමිණි ඔබට තනිව ආහාර ගැනීමට සිතක් නොමැතිව ඔවුන් සඳහාද ආහාරයක් මිලදීගෙන ඔවුන් සතුටින් එම ආහාරය අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කළ ඔබ වෙත මගේ කැමරා කාචය යොමු වූයේ සැනකින්. ඉතින් සමාවෙන මැනවී නොදන්වා ලබාගත් ඡායාරූපවලට ඇසකින් කඳුළු වගුරුවන ඔබ නූතන සමාජයේ සිටින රූපලාවන්‍යාගාරවල පිහිටෙන් ලස්සනට මොඩ්ඩුන සෙල්පි කුමාරිකාවන්ට වඩා අගනේය. මෙය මාදුටු ලස්සනම සහ පින් රැස් කරගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන ආත්මයේදී ඔයටත් වඩා රූප ස්වභාවයෙන් කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයෙකු වේවා. ඔබට බුදු සරණයි. ජේසු පිහිටයි. හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.